රාජාල රස්තියාදුකාරයෝ තමයි ආණ්ඩුව ඉස්සරහපේලී වාඩි කරගත්තේ. බුද්ධිමත් මිනිස්සුන්ට තැනක් තිබුණ. අද අපි සතුටු වෙන මොනවුනත් රමේෂ් පතිරණල තවත් තවත් කීප දෙනෙක් මෙතන ඉස්සරහට අවිල තියෙනවා. තරුණ මන්ත්‍රීවරු ඒගොල්ලා හොඳට කරයිද නැද්ද කියලා මට වර්ණනා කරන්න තාම බෑ. නමුත් අපි සතුටු වෙන අර වාචාල රස්තියාදුකාරයෝ ටිකවත් තාවකාලිකව හරි පස්සට ගියපු එක. ඒ නිසා මේ අර්බුදයට ආණ්ඩුව සම්පූර්ණයෙන් වග කියන්න ඕන. තනි පවුලක් කෑම මේසේ ඉඳගෙන රටේ ප්‍රශ්න කතා කරන තත්ත්වෙට පත් වුණා. මේගොල්ලෝ ඇබිත්තු වගේ අප්පුඩි ගහලා උඩ දාගෙන හිටියා. අද මුළු රටම මේ පත් වෙච්ච අනතුරට මේගොල්ලෝ වග කියන්න ඕන. ඒ වගේම ගිය ආණ්ඩුව හරි ශෝක්ද? ගිය ආණ්ඩුව ණයගත්තේ නැද්ද? මීටත් වැඩිය කාබාසිනියාකාර විදිහට කිසිම වැඩ කර නැති ව්‍යාපෘති වලට කෝටි ගණන් ධනය අරගෙන නාස්ති කරලා දැමීමට පහුගිය ආණ්ඩුව වග කියන්න ඕන. කවදාවත් අපට 2005 2010 ඒක අපි පැත්තකින් තියමු. ඒක වෙන යුගයක්. 2010 2015 අපට මුදල් ඇමති කෙනෙක් නැහැ. ඊළඟට 2000 අලුත් ජනාධිපතියට අපට මුදල් ඇමති කෙනෙක් නැහැ. පස්සේපත් වුණා තමන්ගේම මල්ලි. ඉතින් මේ 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 වගේ කෝටි 2කට අධික දැනුගත් මිනිස්සු ඉන්න විශාල වටිනා මානව සම්පත්තින රටක් මේ විදිහට තනි පුජ්‍යලයෝ 7-8 දෙනෙක් මේ රට කාබාසිනිය කිරීම ගැන මේ අර්බුදයට හෙලීම ගැන මේගොල්ලෝ ඇත්තටම හිරේ යන්න ඕන. මේ 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 බදු මුදල් අද ඇමතිවරයා කිව් කාරණා අනුව මේ අපරාධෙට මේගොල්ලෝ වග කියන්න ඕන. සෙල්ලමක් නෙවෙයි. මේගොල්ලගේ ගෙවල් වට කරන්න ඕන තමයි. ඇත්ත ඒක. මේගොල්ලට මේ පොළවේ පය ගහලා ඉන්න දෙන්න වටින්නේ නැහැ මේ කරපු ජාතික අපරාධවලට. මේ විදිහට කාබාසිනියාකාර විදිහට ණය අරගෙන බදු මුදල් බදු රැස් කිරීමේ ප්‍රතිපත්තිය වෙනස් කළා. මේ කරපු අපරාධවලට මේගොල්ලෝ වග කියන්න ඕන. ඒ නිසා අද මිනිස්සු ඉන්නේ හිතන්න එපා ලේසි තත්වයක් කියලා. අපි කාටවත් ගොඩ ගන්න පුළුවන් තත්වයක් නෙවෙයි. මුළු පාර්ලිමේන්තුවම එපයි කියන තත්වෙද රටපත් වෙලා තියෙනවා. මොකද දැන් කරන්න ඕන? සම්ප්‍රදායිකව IMF එකට ගිය එක ගැන මගේ විවාදයක් අපේ විවාදයක් නැහැ. නමුත් IMF කියන්නේ දේවාලයක් නෙවෙයි. අපේ විසඳුම තියෙන්නේ මේ වගේ වාතාවරණයක් තුල අපි තුලමයි. මෙතන දැන් මුදල් ඇමතිවරය නැහැ. පහුගිය අවුරුදු 15 වරන් බැලුවොත් අපට ඊටාම වාසි සහගත කොන්දේසිය තමයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලෙන් තිරසාර සංවර්ධන ප්‍රතිපත්තියකට ණය ලබා ගන්න එක. ඒ ගැන ව්‍යාපෘතියක් ලියලා තියෙනවද? වැඩසටහනක් හදලා තියෙනවද? බිලියන 100ක් අවුරුද්දට වෙන් කරන අපි ඒක අරගෙන නැහැ. අපේ රටේ විදුලි උත්පාදනයේ හිබෝතාවය අපි අවුරුදු ඩොලර් බිලියන 5ක් අපි පිට රටින් තෙල් ගල්ලඟුරු ගෙනෙනවා වාහනවලට සහ මේ තෙල් පුච්චල විදුලිය ගන්න. මේ බිලියන 5 අපට ඉතුරු කරන්න තිබුණා. අපේ රටේ බිලියන 20ක් ඩොලර් බිලියන 20ක සුළං බලයක විදුලි ධාරිතාවක් තියෙන රට. ලෝකේ අපි වගේ කිසිම පුංචි රටකට මේ වගේ ශක්තියක් නැහැ. මොකද අපි රට වටේටම මූදක් තියෙන හන්ද දූපතක් නිසා තමයි මේ වගේ හරි ලේසියෙන් ගන්න පුළුවන්. ගණනය කළ නැතත් අඩු ගානේ ඉක්මනින්ම ඩොලර් බිලියන 5ක සෝලා විභවතාවයක් තියෙන රටක්. අපි පහුගිය අවුරුදු 7-8 ඇතුලේ කිසිම දෙයක් කළේ නැහැ. අද අපට මෙගාවෝට් 1000ක් අපි නිෂ්පාදනය කරා නම් අද මේ විදුලි ගරු ස්වාමීන් වහන්සේ තව විනාඩියක් තියෙනවා. විදුලි අර්බුදයක් අපිට පැන නගින්නේ නැහැ. ඒ වගේම මමත් වග උත්තරකාරයෙක් කියලා තිනු මට නඩු දාන්න ඇත් වෙනවා. මම ඒකට කැමති. මේ වසවිෂෙන්තර ගොවිතැන මේක වෙනුවෙන් අපි පෙනී හිටියා. මේක වටින සංකල්පයක්. ආණ්ඩුව තමන්ට මුදල් නැති හන්දා හිටි අඩියේ පැය 24න් මේක කරන්න ගියා. කරන්න ගිහිල්ලා අපිටත් පාරේ බහලා යන්න බැරි තත්ත්වයක් ඇති වුණා.